උණුසුම් පුවත් ලාදසනින් ගෙනෙන ඔබගේ YouTube channelයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙද දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක්. නිදහසට කරුණු නොකියන අතර එක නීතියක් එක රටක් යටතේ දූෂණයෙන් තොරව නිවැරදිව ඉදිරියට යාමට සහාය දෙන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමස්ත රටවැසියන්ගෙන් ඉල්ලීමක් කරයි. කොවිඩ් වසංගතයේ හේතුවෙන් ආර්ථිකය පහළ වැසීමට ලක්වුවද අදාළ කාල සීමාව තුළදී විශාල වැඩ කොටසක් ජනතාව වෙනුවෙන් සිදු කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. ලෝකයේ හමුදාවන් යුද්ධයට පමණක් නොව ජාතිය ගොඩනැගීමටත් කැපවී සිටින අතර මෙරට ත්‍රිවිධ හමුදාව නිරෝධායනයේදී සහ එන්නත්කරණයේදී සෞඛ්‍ය අංශ වලට සහාය වෙමින් කොවිඩ් පාලනයට එක් වූ බවද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. ඒ සඳහා කළ කැපකිරීමට සියලු දෙනාම තම ස්තුතිය පළ කරන බවයි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරය වෙනුවෙන් අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තුවේදී මූලස්ථානයේ පැවති සම්මාන පෙළපාලිය පිළිගනිමින් ජනාධිපතිවරයා සඳහන් කරේ. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරය අද දිනට යෙදී තිබෙනවා. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 1949 දරන අංක 17 දරන යුද්ධ හමුදා පන්තියට අනුව ස්ථාපිත කෙරුණා. රටේ ආරක්ෂාව උදෙසා විශාල කාර්යභාරයක් ඉටු කළ ශ්‍රී ලංකා යුද හමුදාව පාබල ආධාරක සහ සේවා නියුතු 25කින් සමන්විත වනවා. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීම සඳහා අපගේ YouTube channel එක subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.